අද ෆැෂන් ටෝක් එක අපි දෙක එකතු වෙලා ඉන්නේ රොමලි කැෂිලා. අපි බලමු කවුද රොමලි කියන්නේ කියලා. කවුද රොමලි? රොමලි කියන්නේ හොල් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක්. ඒ වගේම සලිසුත් කරනවා මම. ඉතින් ඒ දේවල් ඔක්කොම බැලන්ස් කරගෙන කරන එකක්. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලස්සන කෙනෙක් රොමලි කියන්නේ. ඉතින් අපි අහමු රොමලි ඉන්ඩස්ට්‍රි එකට ආවේ කොහොමද? කවුද ඉන්ෆ්ලුවන්ස් කරේ ඔයාට රැප් වලට? එහෙම නැත්නම් මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට එන්න? ඉන්ෆ්ලුවන්ස් කියන්නේ මම 2013 ෆස්ට් රුසන් ගෑස්ගේ මොඩල් ක්ලාස් එකට එකතු වෙලා ජොයින් වෙලා එතනින් ග්‍රැජුවේට් වුණා. ඊට පස්සේ මම ඇත්තටම ස්ටඩීස් ඉන් ද බ්‍රේක් එකක් ගත්තා. 2018 ආයි එන්ටර් වුණා මිස් ශ්‍රී ලංකා ෆ්‍රම් මිස් වර්ල්ඩ් පැජමකට පාටිසිපේට් කරලා එතනින් එහාට දැන් ආයි කන්ටිනියු කරගෙන ඉතින් වැඩ කරගෙන 2013 to 2018 5 year gap එකක් තිබුණා තියෙනවා. එතකොට එන් 2013 වල ඒ 5 years අතරතුර මොනවද දකින් ඉන්ඩස්ට්‍රි එකේ ඩිවලොප්මන්ට් එක කොහොමද ඔයාලට පේන්නේ ඔයාලගේ ඔබියස් එක? මම හිතන්නේ ලොකු ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. මොකද මොඩල්ස්ලා ගත්තත් ඩිසයිනර්ස්ලා ගත්තත් ගොඩාක් ජොයින් වෙලා දෙන කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් එකතු වෙන කට්ටිය. ඒ කාලේ අපි දන්නේ පොඩි කටක්ට ලිමිටඩ්. ඕ අපිට ස්ටඩි කරන්න උනත් මොඩල් කෙනෙකුට කියලා හරිම පොඩි කට්ටියක් හිටියේ. ඒ කියන්නේ අපිට කවුන්ට් කරන්න බලන් මෙච්චරයි මෙච්චරයි කියලා. ඒකට ඔය මොඩල් කෙනෙක් හැටියට දැන් ෆැෂන් ඩිසයිනර්ස්ලා ගොඩාක් ඉන්නවා. සමහර අය හරිම ෆේමස් ඉන්ඩස්ට්‍රි එකේ, සමහර අය චිත්‍රකාරයෙක් ඉඳලා නැති වෙලා යනවා. ඉතින් ඒ එහෙම වෙන්නේ ඇයි කියලා ඔයාලට ඇයි කියලා ඩොට් හිතෙන්නේ? ඩිසයිනර්ස්. ඔව්. මගේ ඔපිනියන් එකෙන් I feel that ඕනම කෙනෙක් ඕනම ඉන්ඩස්ට්‍රි එක ලාස්ට් වෙන්න නම් they have to have that education about the industry. මම ඒක history again වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ current angle කරන theories වෙන්න පුළුවන්, practicals වෙන්න පුළුවන්, whatever they do they have to have that education about that industry නේ. මොකද අපි උනන් model කෙනෙක් වෙන්න අපිට එක පාට ඇවිල්ලා ramp එක walk කරන්න බෑ. If we have to know the theory, අපි practical practice කරන්න ඕනේ. We have to maintain our diet, we have to do that exercise daily ne, we have otherwise we can't maintain anything in this world. We have to do the practice and we have to study about that industry. Perfect. Oh anyway I think man hitane designer connector e wagem karana man hitane eya hariyata igena gana enona she will or he will last forever in the industry. අන්තිම වෙනකම් නමක් තියෙයි. අර ඉතින් තමන් පොඩියට කරගත්තර කමක් නැහැ. බට් උඹල කොහේරි ඒක බිල්ඩ් කරන ගමන් ස්ටඩි කරා උඹලගේ බ්‍රෑන්ඩ් එක උඹලා ඩිවලොප් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක කරලා ඒකට ලොකු තැනක් දීලා ස්ටඩි කරන ගමන් සර්ටිෆිකේට්ස් ඕ වට් එවර් මේ ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න තරමට ඒ ඉන්ඩස්ට්‍රි එකේ ලාස්ට් වෙන්න පුළුවන්. රොමලි දැන් ඔයා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට ඔයාගේ තියෙන මොනවාරි පර්සනල් ප්‍රෙෆරන්ස් මේවා තමයි මගේ පර්සනලි මම කැමති දේවල් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඔයා මොනවද ෆැෂන් කරන්න ඔයාගේ කැමති දේවල්? කැමති දේවල් කියන්නේ මෙහෙමයි. ෆෝ මී මට ස්ටයිල් එකක්ද ෆැෂන් එකක්ද මම හිතන්නේ ඕනම කෙනෙක්ට එක කැරිය අවුට් කරන්න පුළුවන් වෙන පර්සනලිටි වයිස්. ඉෆ් යූ හැව් ග්‍රූම්ඩ් යුවර් පර්සනලිටි ඔයාලට ස්ටයිල් එකක් එන ට්‍රෙන්ඩ් එකක් ෆැෂන් එකක් ඇඩප්ට් කරන්න පුළුවන්. මොකද අපිම තමයි ට්‍රෙන්ඩ්ස් හදන්නේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ එන ට්‍රෙන්ඩ්ස්. පැරිස් ෆැෂන් වීක් එකෙන් වුණත් කොහෙන් වුණත් ගත්තත් අපිට ඒක කැරිය අවුට් කරන්න පුළුවන් වෙනවා. මොකද ඒක එන්නේ පර්සනලිටි. ඒ කියන්නේ ආත්මවිශ්වාසය කන්ෆිඩන්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් එන ඕනම කෙනෙක් ඕනම ඉන්ඩස්ට්‍රි එකක තමන්ගේ පර්සනලිටි වයිස් කන්ෆිඩන්ස් තියෙනවා මං හිතන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ උණු දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒකනේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති නම් නම්බර් 1 රොමලිගේ ට්‍රිප් එක තමයි පර්සනලිටි එක හදාගන්න කියන එක. රොමලි අද ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ හයිලයිට් වෙලා ඉන්නේ. එයාට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම අහනවා රොමලි එලින් ඒ කියන්නේ අපි බලාගෙන ඉන්න අයට රොමලි වගේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉන්න අයට මොනවද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක කියලා. මෙහෙමයි මමත් මම ගොඩාක් කාර්යයක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නෙමෙයි. බට් මමත් මට වැඩි ගොඩාක් සීනියර්ස් තාමත් වර්ක් කරන ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මමත් තාම ජුනියර් කෙනෙක්. මම හැමදාම I'm learning. ඉතින් මම කියන්නේ එන්න කෙනෙක්ට වුණා අනිවාර්යෙන් groom yourself before you come. groom yourself. ඔයාගේ හයිජීන් පැත්ත වුණා. මොකද මොඩල් කෙනෙක්ට ඉම්පෝර්ටන්ට්ම දේ you have to maintain your hygiene. ඉතින් ඒ දේ අනිවාර්යෙන් කරන්න. අනික පර්සනලිටි වයිස් ඔයාගේ කන්ෆිඩන්ස් බිල්ඩ් කරගන්න ඔයා
ඉගෙන ගන්න පුළුවන් ලර්න් කර ගන්න පුළුවන් වොක් එකද පෝස් එකද ඔයාලට ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන් බට් ඉෆ් යු ඩෝන්ට් හෑව් යෝර් පර්සනලිටි රයිට් ඒක තව කෙනෙක්ට හදන්න බෑ ඒකින්ද මම කියන්නේ තමන් කන්ෆිඩන්ට් වෙලා ඕනම දෙයකට ඉතින් ඉස්සරහට එනවා නම් you will be great in that ne එතකොට ෆැෂන් ඩිසයිනර්ස් ලා වෙන්න බලා ගෙන ඉන්නයි එක්ස්පීරියන්ස් එකත් එක ඒ මම මොනවද මට එංගලන්ට කියන්න තියෙන්නේ ඇත්තටම රෙපියුටේඩ් ඒ කියන්නේ දැන් හරි රෙකමන්ඩ් කරලා තියෙන කම්පැනිස් තියෙනවානේ දැන් සමහර ඉන්ස්ටිටියුෂන්ස් ඒ කියන්නේ තමන්ට හම්බෙන සර්ටිෆිකට් එකට බර්ත් වෙන්න ඕනේ ඔයා ඒක ගෙනිහිල්ලා පෙන්නුවාම කොහේ හරි ඒකට ලැබෙන තැන එතනට හම්බෙන ස්ටැටියස් ස්ටෑන්ඩඩ් එක ඒ වගේ තැනක් බලලා අනිවාර්යෙන් එතනින් ගිහිල්ලා ඉගෙනගෙන ඒ විදිහට හරියට ඉන්ඩස්ට්‍රි එකට આવොත් you can make last long no so මට ඒක තමයි ඉතින් ඉඳලා කියන්න තියෙන්නේ thank you රොමලි ඉතින් ඒ ටිප්ස් එක හදා අපි එකතුනේ රොමලිත් එක්ක මේ වගේම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් එක්ක අපි ඉස්සරහට ඔයගොල්ලෝ හම්බෙන්නම් මේ වගේ ටිප්ස් and ට්‍රෙන්ඩ්ස් දැනගන්න ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ෆැෂන් ටෝක් එකක් එක්ක අපිත් එක්ක එකතු වෙන්න අවද කරන්න එපා අපිට subscribe කරන්න